හුවකින් මිස් කෝල් එකක් දුන්නේ. ඉතින් මං උට හුවකින්ම උත්තර මිස් කෝල් එකක් දුන්නා. උත්තර දැන් යකෝ හුවනි මිස් කෝල් දෙනවා. උත්තර නෙමෙයි බිත්තර දෙක පොඩි කරගන්න නැතුව යමන් මේ කැලි බලන්න බලන්න අජිත්ය පන් මං ඔය පේන්නේ නැද්ද මං? මාමේ මං උඹට කිව්වා මේ නිදන් ගන්න වැඩවලට මට එන්න බෑයි කියලා. මේ කැලේ කට්ට කරවලයි බලපන් මොකුත් වේදේ? නරි හූ කියනවා සතාසි උපාව ඉන්නවා තර්පියෝ ඉන්නවා. අනේ මන් දන්නේ මට ඇත්තටම සැකයි උඹමාව එකක් ගන්න මේ මාව පිල්ලට දෙන්න දන්නේ නැත්තේ. අනේ ගොනෝ උඹට මම නිදන් වලදුල පෙන්නුවා. පෙන්නලා සහතික කළා මේ නිදානේ ගන්න. එහෙම බිල්ලක් ඕනේ නැහැ. 20ක් ඇති කියලා මම උඹට පෙන්නුවා නේද? ඉතින් 20ක් මට තියෙනවනේ. මොකද 20ක් කියන්නේ? ඉතින් මට වයස 20යි නේ. ඈ කවුද අන්නේ පුස්කොළ පොතේ තිබ්බේ වයසක බිල්ලක් එපා 20ක කොල්ලෙක් ඇති කියලා කිව්වද දැන්නේ? උඹ එදිනම මැකුවා දන්නේ නැහැ මට බෝසැකයි. සුදු පුතේ මාමේ බහර දිනවද නිදන් වලට මීහරක් බිල්ලට දෙනවා කියලා. නෑ මා. ආ එහෙනම් උඹ බය වෙන්න එපා වරේ මීහරකට. මම මීහරකෙක් නෙවෙයි නම් ඉතින් මේ වගේ වැඩ වලට තෝ වගේ ගොන් තඩි එකෙක් එයි. උඹ මොකක්ද කිව්වද? නෑ මං කිව්වේ. උඹ මොකක්ද කියනවා වගේ මට ඇහුණා. රූස්ස දස්නේ තියෙන්නේ කැලේ කොහෙද පොල්ගස්? පොල්ගස් නෑ නේ. පොල්ගස් නෑ. ඇයි මෙහෙම හැදෙන්නේ? එහෙනම් ෂුවර් එකටම අපි පව කරගෙන ආවේ මාස උණගේ කකුල් දෙක වැද්දේ. ඈ? කකුල් දෙක වැද්දෙන් ආවේ. මොකද පිටි උඹ එහෙම කිව්වේ? මං දැක්කම කක්කරි කුරුම්බගෙට පොදිය දෙගත්තේ. ඈ? ඔව් පොල්ලානත් උත්තේ. ඉස්සුල් බං එහෙම වෙන්නේ කොහමද? කැලේ මාස උණේ ඉන්නවද කකුල් පහ අතර මිනිසුන් කියන්නේ? උඹ අකුලක් කතා කරනවා. දවසක් මං කනත්ත ගාවෙන් එනකොට මට කුරුම්බියක් බොන්න ඕනේ වෙලා මම නැක්ක පොල් ගහකට එතන තිබ්බ. ඉතින් පොල් ගහන්න ගලා මිනිහා කුරුම්බේ කරකනවා 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 අතෑරුවම අනිත් පැත්තට ගැලුවා. කුරුම්බේ කුරුම්බේ මෙම් කරකනවා 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 අතෑරුවම අනිත් පැත්තට ගැලුවා. ඇදලා බැලුවිනේ. ඇදලා බලනකොට ඌයි කියලා ඉතියාකෝ කිව්වා. පස්සේ මං දඩබඩ ගාලා බැත්තා. බැලිනම් මාතෝණගේ කකුල අද්දිගේ මං බඩ ගාලා. මේ 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 ඔය අක්කප කතා කියන්නේ බබා මේ සුබ ගමනක් යනකොට කටවහන් වරි නෑ වරි නෑ. මාමේ කද බං කොයි හරියදෝ නිදාන තියනවා කියලා නිදාන් අපිට සඳහන් වෙච්ච ආකාරයක නම් මේ තුම තියෙන්න ඕනේ මහා දෙවන්ත ශක්තිමත් පර්වතයක් අද මේ පර්වතය ඇතුලේ තමයි බං මේ මහා ධන නිදානේ අංගල තියනවා කියලා කියන්නේ අපිට දෙන්න බලන්න එහෙමද ඔව් මොකක් හරි මේ පර්වතේ සලකුණක් තියනවද ලකුණක් මොකක් හරි සලකුණක් තියෙන ආ බේ ලකුණක් කියනකොට මට මතක් වුණේ මගේ යාළුවෙක් හිටියා ඒ මිනිහා ආ මිනිහා ওই නිදන් වල තියෙන ලකුණු පෙන්නනවා පර්වතවලදී මිනිසුන්ට ඔව් පෙන්නලා ලක්ෂයක් ගන්නවා එක ලකුණක් පෙන්න සලකුණු කිව්වේ මොනවා කියලා ලකුණු ගෑනවා මේ කොටියයි අලියයි එතකොට නරියයි එතකොට නයියයි නයින්ට කොහෙද බං අඩි ආ නයි පෙන්න ආ නයි පෙන්න ඔව් පෙන්නලා මූ ලක්ෂයක් ගන්නවා හැබැයි පෙන්නනවා විතරයි නිදානේ තමන් ගන්න ඇත්ත ඉතින් බලපන් ඌට බං එක මාසෙකට එක සලකුණක් වෙන්නුවොත් ඌ ගොඩනේ බං ඇයි ලක්ෂයක් ඈ ඌ කන බොන විදියට ඌට ලක්ෂේ බදි අනිත් එක දැන් කාලේ ලක්ෂයක් පඩි ගත්තත් මාසෙ ඉවර වෙන කාලේ පඩි ඉවර වෙනවනේ ඔව් විදන් වැඩි ඉතින් මූ සල්ලි ඉවරෙච්ච ගමන් ආවෝ කැලිටරින් ආ ඒ කියන්නේ තව සලකුණු හොයන්නේ නෑ නෑ තව සලකුණු කොටන්න ඈ යකෝ මූ කොටනේම දේ පින්නන ඔව් මූ කටුවයි හිටියයි හලක් ඉන්නා ගල්වල හොය හොය සලකුණු කොට 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 පෙන්නනවා වෙන්නද ලක්ෂ ලක්ෂ ගන්න අපි මිනිස්සු රැවටෙනවද මූ කොටන සලකුණු නෑ මූ මාරෙට කොටනවනේ ඌ අපේ ගමේ දඳුන් එකේ පච්ච කොටපු එක අම්මා ඌ ආය කීසි කඩු කොටි මූණු වෙපෙන නියමෙට කොටනවා ඌට පුරුදුනේ මොනද ඒ වගේ උඹගේ යාළුවේ කිව්වොත් ඒ වගේ අසමජ්ජාතිය තමයි සාමු සලකුණු කොටනවා ආ නෑ නෑ ඇයි ඌට එකෙක් එක්කුවා ඈ ඔව් මූ සලකුණු කොට කොට ඉන්නකොට එකෙක් මූට කෙක්කුවා ඕ ඒ මොකද දන්නවද මූ අර හොරට පෙන්න පුතලකුණක් ලක්ෂයරම් පෙන්න පුතලකුණක් මාට් වෙලා මූ පිටව තව එකෙක් කියලා ඕ කොටු පිටව හොයාගන්න බැනුණා ඒ සලකුණක්වත් නෑ ඌ සලකුණු නැති වෙන්නම කෙක්කුවා දීලා වැඩියා මාත් උට නිදාන නෙවෙයි ඌ සමාදානේ නිදාගත්තා ඔව් මරි මරි යන්නේ මාමේ ඈ දැන් මාමේ දැන් ඔය අපි හොයන පර්වතේ මොකද්ද තියෙන සලකුණ ඒකේ
ඒ ගමට මහමුණා කියලා කියන්නේ ඉතින් මුංචි අම්මගෙන් කොට ගුරුනාන්දේට මහමුණා කියන එක තමයි. අපි නොදන්නේ ඇයි දීපලෙලව. රාගනිකන් යකෝ පිටාගන්න ඉස්සෙල්ලා මේක ලබා ගන්න ඕන. උඩ මෙහෙට මේක.